ඔබතුමා පොදු අපේක්ෂකය හැටියට එදා තරං කරලා සෝභිත හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ජයග්‍රහණය කරලා ඊට ටික කාලයකට පස්සේ ඔබතුමා කිසියම් සංවිධානයක සභාපතිත්වය ලබාපු වෙලාවේ මම දුරකථනයෙන් කතා කරලා ඇහුවා සෝභිත හාමුදුරුවන්ගේ නායක හාමුදුරනේ දැන් මක් වෙයිද රොටිය පිච්චෙයිද උන්වහන්සේ මට කිව්වා රොටිය පිච්චීම කෙසේ වෙතත් රොටිය ඇටකුණා වෙන්න ඉඩ තියෙනවා මට හිතෙනවා අනාගත දැක්ම සෝභිත හාමුදුරුවන්ගේ ඒ වචනවල තියෙනවායි කිය සෝභිත හාමුදුරුව බලාපොරොත්තු වුණේ සාධාරණ සමාජයක් නම් අපිට අද ඒ සාධාරණ සමාජය පිළිබඳව අල්ප මාත්‍රවත් සතුටු විය හැකි තත්ත්වයක් අපි දකින්නේ නැහැ.